Thank you.
একবার বিশাল সাঙ্গিয়া পেসে একবতুবি সুদানামকে মাগালে সামরি মট সুদানাম মন আদ দিন সুদান আলোকে পহন অবতুল দালমি দাস অতপতি বেবেন এসগালমি চারি কুরান কুল পলতে পহন দালমি মট অপি সুদানাম বেব অব মিসমে দিগু করম অব সমগ সিনিবি অব মিসম পৌলট সব
Thank you.
দেহটা দেহ প্রকাশ করে শুধু পাওয়ার তোমার বেশি করেন্টি ওরণ্ডলী আলাদা পালপন হাসনের কোটা সাকি একম আজ্ঞানান তুল একম শরীর এক বলে লেস প্রসাদ স্নাপনে লবিমু এবেবে দেহ তোমার তরণ কোটাগেন কথা করন কিসি বেকু ইয়েসু সুহানতে সাপলা কেলেকে নকিয়ন বাবদ শুদ্ধাত্মায় কথা কোটাগেন মিস ইয়েসু সুহানসে সমিদানন ওয়াসে কিমট কিসি বেকুট নকি বাবদ মাবোবট তরে কিয়াসিনি বিবিধাকার দিমনা কথা সিদিনে একম শুদ্ধাত্মায় হয় විවිධාකාර සේවා කරන සිටින්නේ එකම සම්විධානන් වහන්සේ විවිධාකාර දේවල් ක්‍රියා කරන සිටින්නේ සියල්ලම ක්‍රියා කරන එකම දෙවියන් වහන්සේ අන්‍යෝන්‍ය යහපත සඳහා එකිනෙකට ආඥාන්ගේ ප්‍රකාශ වීමක් වී ඇත. මනුෂ්‍ය ශරීරයේ බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වූවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නා වූයෙන් ක්‍රිස්තුස් වහන්සේ එකම ශරීරයක් වනසේක මන්ද සුදෙවරුන් හෝ ක්‍රීකයන් හෝ වේවා වහන්ුන් හෝ නිදහස් අය හෝ වේවා අප සියල්ලෝම එකම ආත්මයන් තුළ එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපනය ලැබීමු අප සියල්ලෝම එකම ආත්මයන්ගෙන් පාලනය කර සිටිමු. දේව වචනය මෙසේය. شد
ඔබයාමගේ පව කමා කරන්න නාවද එවවාහුන්ට කමා කරන්න ලැබේ. ඔබයාමගේ පව කමා නොකරන්න නාවද එවවාහුන්ට කමා නොකරන්න ලැබේ ඇයි ඔවුන්ට වදාළසේක. ගැලිවදායක ස්වභාවංචය නම් මෙසේය. ස්වභාවංචය මගින් නම් හැමදේ سافر 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 මේ ජනතාවගේ තරක් නෙමේ මුළු සභා මාතාවකම මං අල්ලයි. සුද්ධාත්ම මේ පෙන්තකොස්ත මේ දිනේ මේ සභාව ආරම්භ කරන සභාවේ උපන් දිනය හැටියට සභාවේ උපත හැටියට අපි සිහි ගන්නවා. එනිසා සමස්ත كاثوليك سانت سبحانه مانغالي فالمينب يسو دهات ميانانجي ورق رسالة تيري سبح مانغالي أبسير دي ناغم آت ناغم ماه إلادر صحودر صحودريني آدر درميني مدلين نهما فنكما حسن غن غنطا حسما ماتمك يلعب نفسه يقولوا حسما كان لنا طبعا كلمه كارو حسما كان لنا طبعا كلمه 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 أبي جيبان تينوا. شدة نانجي ورا برسالين شدة نانجي مغفل نيمين إلزاي ديوستاني بلو سنة كيمبا أبي داكنوا شدة نانو بلو فاتي تبين براجي نيمين شدة نانو كورخانو وبلدة فاتي تبين وبلدة فاتي تبين هذا سهود سهود ريلي هامدان مباهي سانكي باهي سانكي ورد ودا وبهم كم دونا ودير وكي سدو سوسي سي ابي لكي نوى جيسوس وانسي تمانكي غولي وين سكن كيدي سوامي وانسي ومرضى لمن باسي تمانتا مونا يرنا مكسدو يدي يلا අඳුරු ස්වභාවයක් තිබුණේ. නමුත් ජේසුස් වහන්සේ ඔවුන් මැද වැඩම කරනවා. ඔවුන් මැද වැඩම කරලා ඔවුන්ට කියනවා ඔබට සාමය වේවා. එයාගේ හදවත් ප්‍රීතියෙන් පිනා යනවා. නැවතත් ඔවුන් වහන්සේ එයාට කියනවා ඔබට සාමය වේවා. هذا سقط سقط ريني. ونعنسك بس همي يا ابن الاباد اني. ونعنسك بس هنسي معي ابن الاباد كراني. ونعنسك سامي سنسي معي اسوي ابن الاباد كراني. ابن يامك بلا بروتريما.
අපගෙන් යම්සි දූත කාර්යයක් අපෙන් බලාපොරොත්තු වෙනවා මේ ලෝකේ පැවැත්ම සඳහා දේව රාජ්‍යයේ පැවැත්ම සඳහා උන්වහන්සේ ලෝලයන්ට කියනවා පියවරන් වහන්සේ මායවා වදාරාක් මෙන්ම මම දෝපව ලෝකයට යවමි එයාව හිස්සතින් යවන්න නැහැ උන්වහන්සේ ආයට හුස්ම දෙනවා හුස්ම දෙනවා ආත්මයන්ගේ බලයෙන් පුරවනවා සුද්ධ ආත්මයන් පිළිගන්න ඔබ යමගේ පව් කමා කරන්නාවද එව්වා උන්ට කමා කමු ලැබේ ඔබ යමගේ පව් කමා නොකරන්නාවද එව්වා උන්ට කමා නොකරනු ලැබේ පව් කමාවේ බලය ලබා දෙනවා සුවාරජ්‍ය ප්‍රකාශ කිරීමේ බලය දානය කරනවා රෝගීන් සුව කිරීමේ වරම දානය කරනවා එනිසා එදාදර සහෝදර සහෝදරීනි ආදර දරුවනි ස්වාමීන් වහන්සේමයි මේ සහන දායකයනන් ඒවා සුසුමානන් ඒ සුද්ධාත්මයන් වහන්සේ අපට ලබා දෙන්නේ අපට ලබා දෙන්නේ උන්වහන්සේව ලබාගෙන අපගේ ජීවිතයන් ආලෝකමත් කරගන්නට අපගේ ජීවිතයන් ඒ සුද්ධාත්ම බලයෙන් පුරවා ගන්නට එනිසා ඔබ ඇහුම්කම් දුන්නා පළවෙනි කීවම ක්‍රියාපදක කොටස දෙවෙනි පරිච්ඡේදය අපි දකිනවා සේනාගුරු ශාලාවේ ඒ ගෝලයෝ සමග දේව අම්මා සමග ගෝලයෝ ස්වාමීන් වහන්සේට යාඥා කරමින් ඉන්නට ඇති එයාගේ හදවත් තුළ තිබුණේ බය සැක තිබුණේ බීතිය තිබුණේ නමුත් ආත්මයන් වහන්සේ වැඩම කළ පසු ඒ ශාලාවේ දොරවල් ඇරලගෙන එළියට පැනලා මේ අය ප්‍රබලාකාරයෙන් සාක්ෂි දරනවා ඔබ විසින් කුරුසයට ගැසුවා වූ දෙවියන් වහන්සේ විසින් මරණය උත්ථාන කරවා වූ නාසරෙත්තේ ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි මේ දේවල් කරන්නේ එනිසා ඒ නාමයට සාක්ෂි දරන්නට සුද්ධාත්මයන්ගේම වරම අපිට ඕන උන්වහන්සේගේ මඟ පෙන්වීම අපිට අවශ්‍යයි එනිසා එදාදර සහෝදර සහෝදරියනි ආදර දරුවනි බැහැම් කම් දුන්නා දේවල කියව සුදෝ පාරුමා විසින් පොරන්ති වරුන්ට ලියු ලිපියෙන් ගත් කොටස අපිට මතක් කරලා දෙනවා විවිධාකාර දීවනා තිබුණත් සිරින්නේකම තැනන් වහන්සේ ඒකම සුද්ධාත්මයන් වහන්සේ අපි විවිධාකාර හැකියාව දක්ෂතාවයන් අපිට තිබෙන්නට පුළුවන් මේ හැම දෙයක්ම අපි උන් වහන්සේගේ මහිමේ වෙනුවෙනුයි අපි යොදා ගන්නට ඕනේ හරියට මේ සාන්ත සභාව සංකේතවත් කරනවා අපගේ ශරීරයට අදීන්ද්‍රිය කිස්තු දේහයේ අවයවයන් අපි හැම කෙනෙක්ම අදීන්ද්‍රිය කිස්තු දේහයේ අවයවයන් මේ ශරීරයේ සෑම අවයවයක්ම ඉතාමත් වැදගත් නමුත් මේ සෑම අවයවයක්ම එකතු වෙලා තමයි අපේ ශරීරය ඇදලා තිබෙන්නේ හරියට අපගේ ශරීරයේ හිස මේ සියලු දේ පාලනය කරනවා වගේම කතෝලිකයන් වන අප හැම කෙනෙක්ගේම අපේ හිස අපේ සිරස ක්‍රිස්තුස් වහන්සේ අපි උන්වහන්සේට සාක්ෂි දැරිය යුතුයි උන්වහන්සේගේ ප්‍රේමයට අපි සාක්ෂි දැරිය යුතුයි ඒ ප්‍රේමයට සාක්ෂි දරන්නට අපි මෙහෙවන්නේ උන්වහන්සේගේ මාත්‍යරන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ඒ නිසා උන්වහන්සේගේම දීමනා වලින් අපව සන්නද්ධ කරනවා සුද්ධාත්ම දීමනා ප්‍රඥාව දැන ගැනීම දැනිමතකම ධෛර්ය දේව භය දේව භක්තිය මේ හැම දෙයක්ම උන්වහන්සේ අපට ලබා දෙනවා
ඒවා එහෙම උන්වහන්සේ තුල අපගේ ජීවිතයන් පලගත් දරන්නට ඕන අපගේ ජීවිතයන් උන්වහන්සේ තුල ගොඩනගද්දී අපගේ ජීවිත පල දරන ජීවිත බවට පත් වෙනවා පල දරන ජීවිත බවට පත් වෙනවා අපි සමහර වෙලාවට ලෞකික පැත්තෙන් හිතන්නට පුළුවන් අපිට සල්ලි පණන් තිබෙනවා නම් යාන වාහන තිබෙනවා නම් ගෙවල් දොරවල් තිබෙනවා නම් ඉඩම් කඩම් තිබෙනවා නම් හොඳ ශරීර සනීපයක් තිබෙනවා නම් අපේ ජීවිත ඵල දරනවා කියලා හිතන්නට පුළුවන් නමුත් ඒ ඵල දැරීම බොහොම තාවකාලිකයි බොහොම තාවකාලිකයි නමුත් අපි උන්වහන්සේ තුළ ඵල දරනවා කියන්නේ සුද්ධ ආත්ම ඵල වලින් අපගේ ජීවිතයන් අපි සරසා ගන්නට ඕන ප්‍රේමය සාමය සමාධානය දුන්දුකව සාන්තදාන්ත භාවය දයාව කරුණාව මුරුදුකව මේ ගුණාංග අපේ ජීවිතේ වල ප්‍රතිබිම්බට ඕන එහෙම තිබුණොත් පමණයි මේ අපි පවත්වන මංගල්‍යවල අර්ථයක් තිබෙන්නේ එනිසා මේ සුද්ධාඥානෝ පහළට බහින්නට බලාගෙන ඉන්නේ උන්වහන්සේ නිකන් බහින්නේ නැහැ අපගේ හදවත්වල සාමය සමාධානය එකමුතුකම ධෛර්යය මේ දේවල් රැගෙනයි අපගේ ජීවිතයන් ගැන වැඩම කරන්නේ එනිසා ආදර සහෝදර සහෝදරිනී ආදර ධර්මයේනි අපි අපගේ ජීවිතයන් පිළිබඳව මෙහෙය කරන්න ඕන අපගේ ජීවිතය තුළ සමාධානයක් තිබෙනවාද? අපගේ ජීවිතය තුළ එකමුතුකමක් තිබෙනවාද? අපගේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේ අපට පෙන්වා වූ ඒ ප්‍රේමය අපට තිබෙනවාද? මා ඔබටම ප්‍රේම කළාක් මෙන්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරා. මා ඔබට ආදරය කළාසේම ඔබත් එකිනෙකාට ආදරය කරා. මා ඔබට දයාව අනුකම්පාව දැක්වාසේම ඔබ ඔබේ අසල් බැසයට අනුකම්පාව දක්වන්න එහෙම දක්වන්නට මනුස්සයන් හැටියට අපි දුර්වලයි දුබලයි ඒ ආකාර ජීවත් වෙන්නට අපි නොහැකි වෙලා තිබෙනවා ඒ අපේ දුර්වලකම අපේ දුබලකම උන්වහන්සේ දන්න නිසාමයි උන්වහන්සේගේම ආත්මං වහවේ අපිට ලබා දෙන්නේ සුද්ධාත්මයන් වහන්සේව අපිට දානය කරන්නේ අපි දකිනවා ගෝලයෝ සේනාගලු සාලාවේ දර්ශනය වෙනවා ගෝලයන් උන්වහන්සේ විලින් විල දර්ශනය වෙනවා උන්වහන්සේ කියනවා ජෙරුසලමේ රැඳී සිටින්න ඔබ ආත්මයන් වහන්සේ ලැබුණු කල ඔබ බලය ලබන්නා වූය ජෙරුසලමේ පටන් අරගෙන සමාරිය මේ ලෝකේ සීමාන්තය දක්වාම මාගේ ප්‍රේමයට සාක්ෂි දරන්නා වූ සබත් සහෝදරයනි ඒක සිදු වෙලාම සමයි මේ ලෝකේ සෑම තැනම උන්වහන්සේගේ ප්‍රේමයට සාක්ෂි දරනවා ඒක තවදුරට ජීවත් කරවන්නට ඒක යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ ඔබගේ මගේ සාක්ෂි දැරීම තුළයි එනිසා උන්වහන්සේ අප හැම කෙනෙක්ගේම බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ ප්‍රේමයට සාක්ෂි දරන උන්වහන්සේගේ දයාව අනුකම්පාවට සාක්ෂි දරන සුද්ධ ආත්මයන්ගේ පූර්ණව කටයුතු කරන්නට එදාද සහෝදර සහෝදරීනි ආදර ධර්මීනි සුද්ධ ආත්මයන්ගේ පූර්ණ වෙන්න නම් අපි අපගේ ආඥා ජීවිතය වඩ වඩා දියුණු කරගන්න ඕන. ඒ ආඥා ජීවිතේ අපි පියාණන් වහන්සේගේ කැමැත්ත විමසන්නට ඕන. අපි දේව වචනේ තුළ අපි දකින සත්‍යතාවයක් තමයි ජේසුස් වහන්සේ ගෝලයන්ට කිව්වේ නැහැ යාඥා කරන්න කියලා. උන්වහන්සේ කිව්වේ නැහැ යාඥා කරන්නයි. අපි දකිනවා එදා ජුදා සම්ප්‍රදාය ජේසුස් වහන්සේ යුදයේ හැටියට එයා නීතියෙන් බැනලා හිටියා දවසට හය වතාවක් යාඥා කරා. නමුත්
මේ ගෝලියෝ ජේසුස් වහන්සේගේ ජීවිතය තුලත් දැක්කා උන්වහන්සේ උදේ නිදි රීති වලට වඩා පියාණන් වහන්සේ හා සමග ගැඹුරු සම්බන්ධතාවයක් හිමි දිරියේ නැගිටලා පාන්දර උන්වහන්සේ අභියස සිටින්නේ පියාණන් වහන්සේගේ කැමැත්තයි විමසන්නේ එනිසා ගෝලිය උන්වහන්සේ ළඟට ඇවිත් කියනවා ජෝම් තමන්ගේ ගෝලයාත් ඉගෙනවා සේම අපට යාඥා කරන්නට කියලා දෙන්න අපිටත් උගන්වන්නටයි කියලා. ඒ පසුබිම තුළයි උන්වහන්සේ ගෝලයන්ට ස්වර්ගයේ වැඩ සිටින යාඥාව කියලා දෙන්නේ. ඒ ස්වර්ගයේ වැඩ සිටින යාඥාව අපි සෑම දිව්‍ය පූජාව තුළදීම අපි උච්චාරණය කරනවා. අපගේ සෑම යාඥාවල අනුරුවක් ඇටියට අපි දකිනවා. පළමුවෙන්ම පියාණන් වහන්සේ මහිමයට පත් කරා. උන්වහන්සේ සූජ ප්‍රශංසා කරා. ඒ අනතුරුව අපේ අවශ්‍යතාවයන් අපේ ඉල්ලේ උන්වහන්සේට අපි ඉදිරිපත් කරනවා. අපගේ ඉල්ලේ අවශ්‍යතාවයන් උන්වහන්සේ අපි ඉල්ලන්නට කලින් උන්වහන්සේ දන්වා උන්වහන්සේ අපගේ මෙවුම් කරුවාලා. අපි ආඥාන් වහන්සේගේ නාති වෙනවා නම් අපිට උන්වහන්සේගේ කැමැත්ත අපිට අනාවරණය වෙනවා. එදාතර සහෝදර සහෝදරී ආදර දරුවනි, ඒ පසුබිම තුළ අපි දේව වචන තුළ දකිනවා අසුදෝ ලුත්තුමාගේ 11 පරිච්ඡේදය අපි දකිනවා. ඉල්ලන්න ඔබට ලැබේ, සොයන්න ඔබට සම්භවේ, තට්ටු කරන්න ඔබට දොර හරිනු ලැබේ. අපි කතෝලික ජනතාවක් ඇතුළත, දේව ජනතාවක් ඇතුළත අපි මොනවද උන්වහන්සේගෙන් ඉල්ලන්නේ? අපි මොනවද අපේ ජීවිතයේ සොයන්නේ? අපි කොහටද තට්ටු කරන්නේ? එදාතර සහෝදර සහෝදරියනි, අපි බොහෝ වෙලාවට අපි තට්ටු කරන්න පුරුදු වෙලා ඉන්න අනිත් අයගේ ජීවිතවලටයි අපි එපිකම් කරන්න අනිත් අයගේ ජීවිත දෙසයි. නමුත් අපි තට්ටු කළ යුත්තේ අපේ හදවත තුළටයි, අපේ ජීවිතවලටයි. අපේ හදවත අපි පිරිමදින්නට ඕන, අපේ හදවත අපි විමසන්නට ඕන. අපේ ඇතුළාන්තයට අපි ගමන් කරන්න ඕන. අපි සොයන්නට ඕන. අද හුඟක් අය බොහෝ දේවල් සොයනවා, මුදල් පතල් සොයනවා, බලය සොයන්නට පුළුවන්, කීර්තිය හොයන්නට පුළුවන්, ඒ වගේම දැනුම හොයන්නට පුළුවන්. මේ දේවල් වැරදි නෑ, ඒ දේවල් හොයන්නට ඕන. නමුත් ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තු වෙනවා, ජේසුස් වහන්සේ අපි බලාපොරොත්තු වෙනවා. ඔබ දේව දරුවක් හැටියට දේව රාජ්‍ය සන්න, ඒ ධර්මිෂ්ඨකම හොයන්න. අපගේ ඉදිරිදා ජීවිතය තුළ අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයයි ඒ ධර්මිෂ්ඨකමයි අපි සොයන්නට ඕනේ. එවිට අනිකුත් සියලු දේ අපිට ලැබෙනවා, අනිකුත් සියලු දේ අපිට ලැබෙනවා. එදාතර සහෝදර සහෝදරියනි, අපි උන්වහන්සේගේ මොනවද ඉල්ලන්නේ? අද හුඟක් වෙලාවට අපි ලෞකික බාහිර දේවල් උන්වහන්සේගෙන් ඉල්ලන්නේ. අපිට හොඳ ශරීර සනීපයක් දෙන්න, අපි කරන රැකී රක්ෂාවල් දියුණු කර දෙන්න, අපේ දරුවන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු හොඳින් කරගන්නට වරම් දෙන්න, සුදුසු සහකාරී කොහෙලා දෙන්න සහකාරී, ඒ වගේම අපගේ ගෙවල් දොරවල් සාදා ගන්න. මේ හැම දෙයක්ම අපි ඉල්ලනවා. මේ හැම දෙයක්ම අපිට අවශ්‍ය බව පියාණන් වහන්සේ දන්නවා. උන්වහන්සේ අපේ මැවුම් කරුවා නම්, නමුත් ජේසුස් වහන්සේ අපේ බලාපොරොත්තු වෙනවා. දේව වචනය තුළ උන්වහන්සේ අපිට කියනවා, ඔබ මේ දේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්න.
මොනවද අපි ඉල්ලන්නේ? උන්වහන්සේ අපිට කියන්නේ සුද්ධ ආත්මයන් වහන්සේව ඉල්ලන්න. සුද්ධ ආත්මයන් වහන්සේව. අපි දකිනවා දේව වචනය තුළ කියනවා තම පියෙක් තමන්ගේ පුතා මහලු වෙක්කිල්ලුව විට සර්වයෙකු දෙද්ද බිත්තරයක් ඉල්ලුව විට ගෝමුසෙක් දෙද්ද එසේ යහපත් වූ ඔබේ දරුවන්ට යහපතේ දෙන්නට දන්නේ නම් ස්වර්ගයේ වැඩවසන පියාණන් වහන්සේගෙන් සුද්ධාත්මයන් වහන්සේ ඉල්ලනවා නම් වැඩෙද්ද කියලා මේ ලෝකේ ඉන්නේ අයහපත් දෙමව්පියෝ තාත්තලා තමන්ගේ දරුවන්ට යහපත් දේ දෙන්නට උත්සාහ කරන්නේ වඩාත්ම හොඳ දේ. එහෙමනම් ස්වර්ගයේ ඉන්න අපගේ පියාණන් වහන්සේ ඒ පියාණන් වහන්සේගෙන් අපි සුද්ධාත්මයන් වහන්සේ ඉල්ලනවා නම් සුද්ධාත්මයන් වහන්සේ අපිට ලබා දෙනවා. ඒ ආත්මයන් වහන්සේව අපිට ලැබුවාම සුද්ධාත්ම බලයෙන්ුණාදී ක්‍රියා කරපුවාම අපිට සියලු දේ හරියාකාරව කරගන්න පුළුවන් වෙනවා. අපි ගන්න තීරණ නිවැරදිව අපිට ගන්න පුළුවන් වෙනවා. අයහපතින් යහපත වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒ දේව සැලැස්ම අනුව දිවි ගෙවන්නට පුළුවන් වෙනවා. ආදර සහෝදර සහෝදරිය ආදර දරුවනි අද අපගේ එදිනදා ජීවිතය තුළ අපි බලද්දී අපි දකිනවා මහබුදුමාකාර අවුල් ස්වභාවයක් තිබෙන්නේ. පාසල් යන දරුවන්ට පවා ඉවසීමක් නැහැ. ගුරුවරේ හරි වැරද්දක් කියලා දුන්නොත් යහපත් දෙයක් කියලා දුන්නොත් අපි දකිනවා ඒ දරුව ක්‍රියා කරන ආකාරය. ඒ ගුරුවරයාට අඩක් දෙන්නම් කරන්න ගුරුවරයාව මරලා දාන්න පවා පෙළඹෙනවා. එවැනි වතාවක් වගේ සමාජයක යළි ජීවිතේ ඉවසීම නැහැ. තේරුම් ගැනීම නැහැ. බෙදා හදා ගැනීම නැහැ. එනිසා අපි හැම කෙනෙකුටම අවශ්‍ය ඉවසීම. අපි හැම කෙනෙකුටම සමාදානය අවශ්‍යයි. සාමය කරුණාව මේ දේවල් කිසිම සුපර් මාකට් එකෙන් ගන්න බෑ. කඩේකින් ගන්න බෑ. ලතා ස්තෝත්‍රයෙන් ගන්නත් බෑ මේ දේවල්. මිරිස් පිළුලියක් ගන්න පුළුවන්. ඉවසීම ගන්න පුළුවන්ද? ලතා කඩේ තියෙනවද ඉවසීම? ඉවසීම නැහැ. දයාව කරුණාව නැහැ. සමහර වෙලාවට බුණෙත් කියනවා දයාව කරුණාව පපුවේ නැහැ හදවතේ නැහැ. එනිසා ඒ හදවතේ දයාව කරුණාව අනුකම්පාව ජනිත කරන්නේ ආඥාන වහන්සේ සුද්ධ ආඥාන වහන්සේ. එනිසා අපිට වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ ආඥාන වහන්සේ සුද්ධ ආඥාන වහන්සේ. ඒ සුද්ධ ආඥාන වහන්සේ බලවපුවම ඔබ බලය ලබනවා. ඒ බලය ලැබුණයි කියලා කියන්නේ ලෞකික බාහිර බලයක් නෙමේ අතුලාන්ත බලයක්. අනිත් අයට සමාව දෙන්න පුළුවන්කම, අනිත් අයව තේරුම් ගන්නට පුළුවන්කම, අනිත් කෙනාට ආදරය කරන්නට පුළුවන්කම, අනිත් කෙනාගේ වෙනසට ගරු කරන්න පුළුවන් බලයක් අපිට ලැබෙන්නේ. ඒ බලය දකිමින් දිවි ගෙවන්නට අවශ්‍ය වරම් උන්වහන්සේගේ ශුද්ධාත්ම මඟ පෙන්වීම අප සියලු දෙනාටම ලබා දෙන්නයි කියලා ආශා කරමු. අප සියලු දෙනාම ඇදිර අපගේ විශ්වාසය ප්‍රකාශ කර සිටිමු. එකම දෙවියන් වහන්සේ කෙරේ මම විශ්වාස කරමි. ආසා පොළවද පිරෙනවෙන සියල්ලද මම වදාළ සරු ප්‍රධානියෝගේ ආනන්ද වහන්සේ කෙරේ විශ්වාස කරමි. එකම ස්වාමීන් වහන්සේ මුදේසු වහන්සේ කෙරේ විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කාලකම පෙර ඥානංගේ ඥාන තුසේක. උන්වහන්සේ දිව්‍යයන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ පෙරියන්නගෙන් සැබෑ දෙවියෝද වහන්සේක. ජනතු නම මාරුකාර වහන්සේ සමග එකම වහන්සේ වැඩ සිටින
උන්වහන්සේ මගින් සියලුම මෞර්යයන්ගේ මිනිස්සුන්ගේ සාධාවේ ගැළවෙන සාධය උන්වහන්සේ ස්වර්ගයෙන් රස වදාළසේක තවද සුදාගෙන වහන්සේ කෙරේ අනේ මරියාවන් මාංශික කෙරේ උන්වහන්සේ මිනිස් ආශ්‍රේක උන්වහන්සේ පුරුෂයන්ගේ මරණය වේදනාවද වෘතේ තම්පත් කරනවා සුදලිවි බලන මාංශික ගුණාංශයේ ස්වභාවයන් කියා මාංශයේ සම්පූර්ණයේ වැඩිසිටින්නේ ජීවිතන මනෝ දෙවිශේ මාංශයේ මනාලුතෝ නබෝවන්නේ ගුණාංශයේ රාජ්‍ය දෙකරවන නන්දේ යන මාංශයේ ජීවිතය ගාතය මාංශයේ ගැලෙන මනෝ ස්වභාවය යන මාංශයේ නාමෝතර මාංශය අනිත්‍යයි ونعمل في الوسط 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 أبغيه بسواسكي يا أخنا والله بسوامي الوحن سيرو أبغيه سيرو بسواسكي كيهدو أبغيه بيتر Thank you.
Oh,
සබල සහෝදරයේ මාගේ සාපකයේ ආගේ සරු බලධාරය දෙවියන් මහසිර ප්‍රසන්න වන පිණිස ආර්ථනා කරන්නා. දෙවි ස්වාමීන් ඔබගේ පුත්‍රයාණන් මගින් අපට කොරඳු සුදාඥානන්ගේ ආනුභාවයේ මේ බුදු පන්රු පරිශුද්ධවත් කළ මැන ඒ පූර්ණ අවබෝධය කරාගෙන යාමට වරන්දුන මැන මෙකෙද අපට ස්වාමීන් වහන්සේ විසින් වහන්සේ උදේ සාමාවට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබගේ හදවත් ප්‍රසවන්න ابھی دیوان سوامی مہن سے رسولی کرمو پرشد پیان ریسیل بیل سدات ری سوامی سیب پھلی دے سیب کرنا مہن سے رتنی بریم سبی تو یوگ کے یوگی سال آتے گھنی بتائے گیا تمہیں کے دیت تو بوان سے ابھی یہ پتریان کے مرگا تاری مگی مبا گھلو ابھی وہن سے کے یوگ تدائی کا کارے سمابتے رکھا ऐसे बराबर भोजन आनुभव कर पासो,
جاري من داعي قال بردن بروبر ميه ديو بديشين كون ميا ميه دكتور بسيا كنامو سارجيه رسلان ميا مي أبان سيكي سيلان ميا ميا أبان سيكي راتش ميا ميا أبان سيكي كمتا سارجيه ميا 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 أبان كيدن دا دوستانی نیستیم که بهتر دیگری دیگری
සබ්සන් වහන්සේ දානය කිරීම සඳහා නියතමන මොකන් නැසෙතියක් පැවැදීම. Thank you.
සතිය දැන්වීම. අද මංගල මහදිව්‍ය පූජා යාමීය සංවිධානය කළ සුදාත්මනන් වහන්සේගේ දේවස්ථානයේ ධර්ම සේවා සභාවේ ලේකම් තුරේ ඔබ වන සුනිල් රණතුංග මහතා ඇතුළු සියලුම දෙනාට ස්තුතිය උදකර සිටිනවා. එවගේම අද උදේ 11ට දිව්‍ය පූජාව සංවිධානය පල්ලන්සේන හා ගරුවාස සංඝයේ සියලුම දෙනා. එවගේම අද සවස 5ට පෙරහැර ආරම්භ වෙනවා. එනිසා අපි වාර්ෂිකව යනු ලබන ඒ දූතික ගමනට සියලුම දෙනාට සහභාගී වන්නට කියලා ආරාධනා කරනවා. එවගේම සවස 7ට මංගල්‍ය අවසාන දිවි පූජාව පැවැත්වෙනවා. ඉන් අනතුරුව ග්‍රාමීය කැප කිරීම යාඥාව සහ ප්‍රතිමාවන් ආශිර්වාද කිරීම සිදු කරන ලබනවා. සදී සිරිත් පරිදි දිව්‍ය පූජාවන් පැවැත්වෙනවා. ලබන යුතුන දිව්‍ය පූජාවන් මෙසේ උදේ 6ට සංවිධානය විසුවෙන කොට්ටාසේ, උදේ 11ට සහ සවස 7ට සංවිධානය ගායනා කණ්ඩායම. එවගේම ලබන යුතුන සවස 7ේ දිව්‍ය පූජාව අපගේ මේ අද දවසේ මංගල්‍ය නිසා ලබන යුතුන සවස දිව්‍ය පූජාවේදී දිව මාතාමන් වහන්සේගේ මංගල්‍ය සමරනු ලබනවා. එවගේම අද දිව්‍ය පූජාවෙන් පසුව ප්‍රථම වරට අකුරු කියවන දරුවන්ට ඒ අකුරු කියවීම සිදු කරනු ලබනවා. එවගේම මෙවර අපෝස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම දරුවන්වද ආශිර්වාද කිරීම කරනු ලබනවා. එවගේම මේ මංගල මහදිවේ පූජා යාගයේ අද සෙත්තෙන් නාගිකාව ඔස්සේ ජනතාවට අහුම්කම් දෙන්නට ඒ කටයුතු සියලු දේ කළ සෙත්තෙන් නාගිකාවේ අධ්‍යක්ෂ ඇන්ටන් ජයමල් මහතා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට අපගේ කිතුණු සංඝය වෙනුවෙන් ස්තුතිය පුද කර සිටිනවා. එවගේම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපගේ දේවස්ථානයේ 147 වන වාර්ෂික මංගල යාගය සිදු කරන්නට අපගේ ආරාධනය පිළිගෙන මේ සැපමින්, එවගේම හපුගොඩ මේ සම්පාලනාධිපති ගරු තෝනි බින්දු කියතුමාට, අපගේ හිටපු මේ සම්පාලනාධිපති ගරු තෝනි බින්දු කියතුමාට අපගේ කිතුණු සංඝය වෙනුවෙන්ම ස්තුතිය පුද කර සිටිනවා. අද වැඩ අධික දවසක්. එවගේම මන්සෙහි දවසේදී ශ්‍රද්ධා මාධවන මංගල උත්සවයක් පවත්වල නැවතත් අපගේ දේවස්ථානයේ මේ මංගල යාගය සිදු කරන්නට ඔබ වෙනුවෙන් පැමිණියා. එනිසා ගරු පියතුමනි, ඔබ වහන්සේට අපගේ ගෞරව ආදර ස්තුතිය පුද කරන අතර ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ ආනුභාවය ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේගේ දූත කාර්ය නොපිළිහෙළා ඉටු කරන්නට ලැබේවා කියලා අපි සියලු දෙනා අවසානයට සිටින්. ප්‍රදර සහෝදර සහෝදරියනි, ආදර දරුවනි, මේ මොහොතේදී ශ්‍රේෂ්ඨම පවසුරු දෙනාටම සුබ මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවසුරු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපගේ මේසම් පාරපියතුමා උන්වහන්සේ මේ මංගල්‍යයට ඇරු කලාය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. අපගේ ජපමාල් නිකායේ ගරුවර පියතුමා දුරුසුමෝපියෝටත්, ඒ වගේම මේ සංඝයේ ඒකත්තුමා ඇතුළු සංඝ සියලු දෙනාටත්, පල්ලන්සේ දේශමේ ඔබ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. අපි යාඥා කරමු. දෙවිය ස්වාමී, අමරපාගන්න දෙවිදවිය භෝජනය වගේ ඔබ වහන්සේගේ ගැනවීම අප තුළ ඉටු වේවා.
සියලු දෙනාටම යේසුස් ක්‍රිස්තුස් ආයේ